ඇත්තටම ගාලු දිස්ත්‍රික්කේ ඉතාම හොඳ සූදානමක් තියෙනවා විශේෂයෙන් මේ සූදානම කොච්චරද කියනවනම් හිටපු පතාක යෝධයෝ විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙම නැතුව පල්ලම් බැහැලා තියෙනවා ඉතුරු ඔක්කොම ලබන මාසේ 14 වෙනිදා පල්ලම් බස්සන්න ගාලු ජනතාව සැදී පැහැදී බලන් ඉන්නවා හරි දැන් අපි දන්නවා සමුග ජන බලවේගයේ හිටපු අය පොදු ජන පෙරමුණේ හිටපු අය දැන් දෙපැත්ත කලවම් වෙලා ගාව දිස්ත්‍රික්කයේ දැන් ඒ කට්ටිය ඉදිරිපත් වෙනවා ඒ කට්ටියත් එක්ක මොන වගේ අභියෝගයක් තියෙන මොකද අලුත් මූණු තියෙනවා කියන එක රහසක් නෙමෙයි ඇත්තටම කිසිදු අභියෝගයක් නැහැ විශේෂයෙන්ම ගාල්ල ගත්තොත් විශාල භෞතික මානව සම්පත් තියෙන දිස්ත්‍රික්කයක් හැබැයි පහුගිය කාල පරිච්ඡේදයේම තාත්තලා පුතාලා බාප්පලා මහපොච්චිලා තමයි දේශපාලනය කරේ ඒක ඇතුලේ ගාලු ජනතාවට කිසිම සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ භූමියේ තියෙන භෞතික සම්පත් ටිකත් මානව සම්පතත් එකතු කරගෙන ගාලු දිස්ත්‍රික්කයේ ජනතාවට ඉතා හොඳ ජීවිතයක් ගත කරන්න අවශ්‍ය සියලු සාධක නිර්මාණය වෙලා තියෙනවා එතෙන්ට අඩුකම තුනේ දේශපාලන නායකත්වයේ ඉතරයි දැන් අපි දේශපාලන නායකත්වයේ දෙන්න අපේ කණ්ඩායමේ වෛද්‍යවරු ඉන්නවා ඉංජිනේරුවරු ඉන්නවා නීතිඥයෝ ඉන්නවා ව්‍යාපාරිකයෝ ඉන්නවා ධීවර නායකයෝ ඉන්නවා මේජර් ජෙනරාල්වරු ඉන්නවා මම හිතන්නේ 80ක් 90ක් උපාධාරණකින් අපේ කණ්ඩායම සමන්විතලා තියෙනවා ඉතාම හොඳ කණ්ඩායමක් ඉදිරිපත් වෙලා තියෙනවා ඊට වඩා වටිනකම තමයි ටීම් වර්ක් එකක් හැටියට තමයි අනුල කුමාර සහෝදරයා ජනාධිපතිවරයා ඉඳලා අපි ඔක්කොම වැඩ කරන්නේ ඒක තමයි මම හිතන්නේ රට ගොඩ නගන්න තියෙන ශක්තිය කියලා 3-2 කොහොමද 3-2ද 113ද බලාපොරොත්තු නෑ අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ බහුතර ආණ්ඩුවක් ඒ වගේම ශක්තිමත් ආණ්ඩුවක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ අනපන ක්‍රියාත්මක කරන්න ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා බහුතර බලයක් ශක්තිමත් ආණ්ඩුවක් අපිට හදලා දෙයි කියලා